අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිටම ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ඉන්ධන ඇමතිගේ මුනිවත හොඳා IOC යතෙල් වැඩි කළ හින්දා ඉන්ධන මිල ඉහළ දැමීමේ අයිතිය IOC යටද ඉන්ධන ඇමතිටද හිජොස් හිස්බුල්ලාට ඇප මිලක් නැති ගාල්ලේ අමුකහ වගා හානි වලට හෙට වන්දි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව ඊයේ පෙරවරුවේ අරලියගහ මන්ත්‍රීදී පැවැත්ුණා ඒ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එෙහිදී විදුලි බල ගැටලු ඇතුළු කරුණු රසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුනේ අරලියගහ මන්දිරයේදී එළමෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහනේ සහ රටේ වත්මන් තත්ත්වයන් පිළිබඳව මෙම හමුවේදී මන්ත්‍රීවරුන් සිය අවධානය යොමු කරමින් සාකච්ඡා කර තිබෙනවා විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරමින් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙහිදී පෙන්වා දුන්නා එමෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා අප තරම් මිත්‍යා මත විශ්වාස කරන ආසියාතික රටක් තවත් ලෝකයේ තිබේද යන්න බරපතල ප්‍රශ්නයක් ඒ තරමට කොවිඩ් එන්නත පිළිබඳව මිත්‍යා මත අප සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා ඒ වගේම අපේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් පවා බරපතල මිත්‍යා මතවලට එක් වෙමින් දෙමාපියන් සමග පෙළ ගැසෙමින් සිටින තොරතුරුත් අපිට වාර්තා වුණා අපස උසස් පෙළ හෝ කුමන විභාගයක්වත් මතුරා හෝ ජප කර ජය ගැනීමට බැහැ. මැතුරු පෑන් පැන්සල් වලින් විභාගයට නිවැරදි උත්තර ලියවෙන්නෙත් නැහැ. එහෙම ලියන්නත් බැහැ. නමුත් තමන් විශ්වාස කරන ආගම්වලට අනුකූලව දරුවන්ගේ මනස ශක්තිමත් කිරීම අප කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. සෑම ආගමික විශ්වාසයකටම ගරු කිරීම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අපේ ප්‍රධාන වගකීමක් යුතුකමක්. අපේ රට මිත්‍යාවෙන් මුදාගත යුතුයි. එහිලා අප අන්ධ ලෙස විද්‍යාවද විශ්වාස කරන්නේයි ඉල්ලන්නේ නැහැ. නමුත් මේ මොහොතේ අප රටක් ලෙස කොවිඩ් වසංගතයෙන් ගැලවෙමින් සිටින්නේ විද්‍යාව මත සිට මිස මිත්‍යාව මත සිට නෙවෙයි මුට්ටි ගඟට දැමු අප තවමත් එසේ කරමින් සිටියා නම් රටටම ගඟේ යන්න සිදු වෙනවා නමුත් රජයක් ලෙස දහසක් ආර්ථික ප්‍රශ්න මැද අප එන්නත්කරණයේ ආරම්භ කළා එන්නත්කරණයේ පළමු අවස්ථාවෙත් විවිධ දුර්මත පතුරවණු ලැබුවා ගමේ ගොඩේ වෙද්දු ගොඩ ගැහුණා නමුත් අප මාධ්‍ය ආයතනයක් ලෙස නිරන්තරයෙන්ම වාර්තා කළේ වහාම එන්නත ගැනීමේ වගකීම ජීවිත ආරක්ෂාව සහ රටක් ලෙස ඇති අවශ්‍යතාවයයි දැන් බූස් එන්නත පිළිබඳවද බරපතල දුර්මත පැතිරෙමින් තිබෙනවා. එන්නත් දෙක ඇති තුනක් අවශ්‍ය නැහැ යන්න එක් දුර්මතයක්. එසේම තුන්වන එන්නත ගැහුවත් කොවිඩ් හැදෙනවා නම් හැදෙනවා යන්නද තවත් මතයක්. එහෙත් මේ දුර්මත පතුරවන්නන් එන්නත් ගැසුවේ නැත්නම් එන්නත් ගත්තේ නැත්නම් අපේ රටත් මිනි ගොඩ ගැහෙන රටක් බවට පත්වීමට තිබූ බව කියන්නේ නැහැ. මරණ අවම කර ගැනීමට හැකි වූයේ එන්නත නිසා බව කියන්නෙත් නැහැ. එනිසා සියලු රටවැසියන්ගෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිනුයේ බූස්ට එන්නත වහා ගන්නා ලෙසයි. එය ඔබෙත් ඔබේ පවුලෙත් ජීවිත ආරක්ෂාවට ඉතා වැදගත්. මිත්‍යාවෙන් මිදෙන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. වහාම බූස්ට එන්නත ලබා ගන්න. රටක් ලෙස යලි නැගී සිටීමට ජීවිත ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ඉන්ධන ඇමතිතුමාගේ මුනිවත හොඳ IOC තෙල් වැඩි කළ හින්දා කියලයි අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාවෙන් බේරගෙන ජාතියට දායාද කළ ඉන්ධන ඇමතිතුමා IOC ට ඕන විදිහට ඉන්ධන වැඩි කරන්න දීලා නිහඬ වෙලා ඉන්නේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක්.
අපට තිබුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පමණයි. ඒකත් උපන්දා සිට පාඩුයි. ඒ අතර වාරේ 2002 දී ඉන්දියානු ඔයිල් සමාගම රටට එන්නේ. අද වන විට ඉන්දියානු ඉන්ධන පිරුම්හල් 250කට වැඩියෙන් තියෙනවා. මේ ඉන්දියානු තෙල් සමාගම ලාභ ලබන ආයතනයක්. නමුත් අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැමදාම පාඩුයි. ඉන්දියානු තෙල් සමාගම බැංකුවලට ණය නැහැ. ණයට තෙල් ගේන්නෙත් නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සැසඳීමේදී සේවකින් ඉන්නේ භාගයකටත් අඩුවෙන්. පසුගිය කාලේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 15කින් විතර පහළ ගියා. එදා මේ ඉන්දියානු තෙල් සමාගම අසීමිත ලාභයක් ලැබුවා. 2020 කෝප් කමිටුවේදී අපේ රටේ ඉන්ධන වලින් ජනතාව හූරගෙන කන අයුරු හරි අපූර්වට ඔප්පු වුණා. ලෝක වෙළඳපොලෙන් රුපියල් 56කට 58කට විතර ගේන පෙට්‍රල් සහ ඩීසල් ලංකාවේදී අලෙවුනේ රුපියල් 137කට සහ රුපියල් 118කට. කොහොමද ලීටරයක ලාභය? මේ අධික ලාභය තමයි ඇත්ත කතාව. එසේ තිබී තෙල් මිල ඉහළ දාන්න IOC ක්‍රියා කළා. ඉන්ධන කියන්නේ රටේ හදවත වගේ. ඉන්ධන මිල ඉහළ යන විට අනිකුත් සියලු දේවල මිල ඉහළ යනවා. ඉන්දියානු තෙල් සමාගම ඊයේ රාත්‍රියේ මිල ඉහළ දැම්මේ කාගෙන් අහලද? කාගේ අවසරයක් මතද? රටේ ඉන්ධන බලශක්තිය අවසන් තීරකයා ඉන්ධන ඇමතිද IOCද? මිල වැඩි කිරීම හරහා උන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ද තෙල් සංස්ථාව යොමු කරලා තමන්ගේ අලාභය අඩු කර ගැනීමයි. ඉන්දියන් ඔයිල් සමාගම මේ විදිහට මිල වැඩි කරද්දී කණි තෙල් එකට පාඩුවක් සිද්ධ වෙනවා. මිල වැඩි කිරීම සූදානමක් තියෙනවද කණි තෙල් එකේ? නැත්නම් මිල වැඩි කිරීම සූදානමක් නැහැ. ඛනිජ තෙල් මිල අපිනම් වැඩි කරන්නේ නැහැ කියලයි මේ ඇමතිතුමා කියන්නේ. නමුත් මේ පිළිබඳව අද වෘත්තීය සමිති දැක්වේ වෙනස් අදහසක්. මේ එන්නේ කසකාරය කියලයි වෘත්තීය සමිති කියන්නේ. තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමේ කසකාරය. මේක තුන් වතාවක් අපි දැක්කා. ඔය බලශක්තිය ඇමතිම තමයි දෙසැම්බර් 20 ඉන්ධන මිල වැඩි කරේ ලෝකේ කොහෙවත් නැති සූත්‍රයකට. උපරිම තව සතියක් දින 7ක් යනකොට LIOC එක මිල වැඩි කරපු හින්දා 10%-15% තෙල් සංස්ථාවට තවත් මිල ඉන්ධන ගේන්න වැඩිපුර ගේන්න වුණා. පාඩුව වැඩි වුණා. දැන් දරා ගන්නම බෑ. ඒක නිසා ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. මේ රටේ ඉන්ධන මිල වැඩි කරනවා නම් බලශක්ති අමාත්‍යවරයාගේ සහ බලශක්ති අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසර ලබා ගත යුතුයි. ඉන්ධන අයෝසි සමාගම ඉන්ධන වැඩි කරන පොතුමල්ලාගේ අවසරය ගත්තද? එහෙම අරගෙන නැත්නම් වහාම මේ ඉන්ධන මිල වැඩි කිරීම නතර කරන කෙන ඉල්ලීම අපි කරනවා. ඊයේ සවස තෙල් මිල ඉහළ යනවා කියලා දැනගත් ගමන්ම අහිංසක පාරිභෝගිකින් පෝලිම් වල හිටියේ මෙහෙමයි. තෙල් වැඩි කළ අයගේ ගුණ වර්ණනාත් කළා. වෙනනන්ද යන්නේ සැප තමයි. සෙට් 4කට ගිහිලා යන්න මෙතෙන්ට ආවේ. කාට කියන්නද මේ වයිසින්? ඒගොල්ලන්ගේ ආණ්ඩුව. අපිට තමයි දුක. අපේ ආණ්ඩුව ආව දාන නම් චාටර් තමයි. දේශපාලන වේදිකාවෙත් අද ප්‍රධාන මාතෘකාව බවට පත් වුනේ ඉන්ධන මිල ඉහළ යාම. අපි හිතනවා දැන් මේ IOC සමාගම පෙට්‍රල් මිල වැඩි කරා, ඩීසල් මිල වැඩි කරා, අනිවාර්යයෙන්ම දැන් හෙට අනිද්දා වෙනකොට අපේ තෙල් සංස්ථාවත් මේ ගාන වැඩි කරනවා. මේක හරියට අර පෙරහර එන්න කලින් කසකාරෝ යන්නේ. මේ තෙල් සංස්ථා වැඩි කරන්න කලින් IOC එකට කියනවා ඔබ වැඩි කරපන් කියලා. ලංකා IOC ආයතනය තෙල් වැඩි කිරීමක් කළ තිබුණා ඔවුන්ගේ මිල ගණන්වල. නමුත් අපි දන්නේ නැහැ තවමත් ලංකා සිපෙට්කෝ ආයතනය එවැනි වැඩි කිරීමක් සිදු කරනවාද කියලා. නමුත් අපි තවදුරටත් එවැනි අපිට පාලනය කර නොහැකි දේවල් පාලනය කිරීමට උත්සාහ කිරීම තුළින් අපේ ආර්ථික අභියෝගය තව තවත් උග්‍ර වීම ඇරෙන්න වෙන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. කහ අස්වැන්න වගේම වී අස්වැන්න මිලදී ගැනීමත් මේ දිනවල සිද්ධ වෙනවා. කාබනික පොහොර යොදා සිදු වූ වගහානිවලට වන්දි ලබා දීම අද සිට ආරම්භ වෙනවා. මේ අතර ගලෙන් විදුලි වැව ගොවීන් මෙවන විට තවත් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව අපේ රටට කහ ආනයනය 2021 වසරේ තහනම් කෙරුණා. රට කහවලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ප්‍රදේශ රැසක ගොවීන් කහ වගා කිරීමට යොමු වුණා. මෙලෙස වගා කරන ලද කහ අසුණු නෙලීම මේ දිනවල සිදුවනවා. ගම්පහ ප්‍රදේශයේ කහ අසුණු මිලදී ගැනීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාගේ මූලිකත්වයෙන් සිදු වුණා. මෙහිදී කහ කිලෝ 35,000කට අධික ප්‍රමාණයක් මිලදීගෙන ඇති අතර කිලෝවක් සඳහා රුපියල් 165ක සහතික මිලක් ලබා දී තිබෙනවා. රජයේ මගේ මේ වගේ දිරිය දීමනා දෙනවා නම් තවත් ලොකු උනන්දුවක් වෙයි ලොකු අනිත් ගොවියන්ට. රජයෙන් කරපු හොඳ වැඩසටහනක්. අතරමැදි වෙළඳුන්ට ගිය මිලක් රජයේ විසින් ගොවියට අත් කරලා දීම පිළිබඳව අපි ඉතාමත් ස්තුතිය පුද කරමු. පිටර සෙනගවිල්ල ඉන්නේ කහ දී ගන්න කෙනෙක් නැහැ. අතරම මේ ගරු කරනවා කහ මේ 165 ගානේ ගන්නවට. කහවලට හොඳ මිලක් ඉස්සරහට මීට වඩා ලැබෙයි කියලා
බලාපොරොත්තු වෙනවා. මේ අතර ගාල්ල අක්මීවන වඳුර ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ අමුකහ සඳහා නිසි මිලක් නැති බවයි. මේවා විකුණ ගන්න බැහැ. මිල වැහැලා. අපි රුපියල් 120 30ට වගේ තමයි අපිට මේක හරි විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ. අමාරු වෙටන කහ වගාව කළා අපි. දන්නේ රුපියල් 120යි 30යි අතරමැදි යෝගේ අසා කරන විදියට තමයි මේ කහ ටික ගන්නේ ගොල්. කහ ගොවියටක් සිදු වියත වහා බොන්න. කහ කුඩු කිලෝවක් නිෂ්පාදනයට අමු කහ කිලෝ 7ක් 10ක් අතර ප්‍රමාණයක් වැවෙන බවයි ගොවීන් පවසන්නේ. කහ කුඩු කිලෝවක් රුපියල් 4000කට එහා මිලකට අලෙවි වුණත් ගොවීන්ට දෙන්නේ සොච්චම් මුදලක්. ගොවීන්ට මෙලෙස අඩු මුදලක් දෙනවා නම් අඩුම ගානේ පාරිභෝගිකයින් මිලදී ගන්නා කහ කුඩු වලට සහන මිලක් ලැබිය යුතුයි. මේ අතර රජයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද සිදු කෙරුණා. එය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් 75 තරංකාරි මිලක් තියෙන වෙලාවක තමයි අපි මේ 92 ඉඳන් 95 දක්වා වැඩි කරලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට පෞද්ගලිකංශේ තව වැඩි මිලකට ගන්නවා නම් රජයේ තවත් මිල වැඩි කරලා ගන්න සූදානම තමයි අපි ළඟ තියෙන්නේ. මේ අතර කාබනික පොහොර යොදා සිදු වගහානි සඳහා වන්දි ලබා දීම හෙට දිනේ සිදු කිරීමට නියමිතයි. මීට රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40,000ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් විදුණු වැව 186 යක්කල තුලානේ ගොවීන් මෙවර මහකන්නේ සඳහා බඩේරිඟු ඇතුළු ගොඩබෝග වගා කළ ගහෙන් වැටුණු මිනිහට ගොන ඇන්නා වගේ වගාවට අලින්ගෙන් කරදර සිද්ධ වෙලා ගොවීන් ඊයේ පාරට ආවේ මේ අලි කරදර ගැන වගකීයුත්තන්ට දැනුවත් කරන්නයි. මෙහිදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට දුරකථන මාර්ගයෙන් ගැටලුව පිළිබඳ දැනුම් දුන්නද අමාත්‍යවරයා දුරකථනය විසන්ධි කිරීම හේතුවෙන් ගොවි ජනතාව ඊට සිය විරෝධය පළ කළා. අලි වැට ගහනවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරණ ලෙසට අභියාචන අධිකරණය නියම කළා. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. ඒ ඇතුළු තවත් අධිකරණ වාර්තා උපුවත් කිහිපයක් දැන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරණ ලෙසට අභියාචන අධිකරණය නියම කර තිබෙනවා. මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහරණ ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහරණ ලෙසට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළා. පාස්කෝ ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මාස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ලැබුවා. කෙරවල පිටියේ යුගතනවි බලාගාරයේ හිමි සමාගමේ රාජ්‍ය සතු කොටස් වලින් 40%ක් අමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම පෙත්සම් අද අගබිනිසිරු ජයන්ත ජයසූරිය බුවනෙකාලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදිනී යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු වුණා. එහිදී අදාළ පෙත්සම් වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යුගතනවි කොටස් පැවරීමේ ක්‍රියාවලියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා. එමෙන්ම යුගතනවි කොටස් වලින් 40%ක් අමරිකානු සමාගම වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී අවධාරණය කළා. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු මාස 16 වනදා කැඳවන ලෙසට අභියාචන අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද සෝභිත කරුණානායක සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමේ පළමු වග උත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත නොතීසි යවා නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල බැසිල් රාජපක්ෂ මහතා වෙත යලි නොතීසි යවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිචවරුන්ට දැනුම් දුන්නා. අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
සුදුවැන් රියකින් පැහැරගෙන ගොස් තමන්ට ලිංගික හිංසනයක් සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යයි චෝදනා ලැබ සිටින කොළඹ පිහිටි ස්විට්සර්ලන්තය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර්ස් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මාස 5 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු කරන උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.